අද ඇතටම මම පලවෙනි පතාවට තමයි දැක්කේ සජිප්‍රේම දහස මගේ මිත්‍රයා බස්සගේ එලෝගෙන නවා. මම දැකල සිනවා ට එක ෆේස්බුක් එක හැබැ මම් බැලුව තාප්ය කොහොමට ද ගොහද ගඩම තාපයගේට්ුව පොඩි මේ ශුවරකට වතිනවා කියලා හයි ඉතාමත් නො හොඳට මේ වංගුව ගත්තා. ඒක මන් දකින්නේ ඊට වඩා එහා කිය දෙයක්. අපේ රට කොහෙද තියෙන්නේ අපේ ඉතාමත්ම අමාරු තැනක තියෙන්නේ අපේ රටමැතනින් ගොඩගන්න ඕනේ ඉතාමත්ම නැරෝ පට්ටු මාර්ගයක් තමයි අපිට තියෙන්නේ මෙ පටු මාර්ගයේි රට කියන බස්සක හප්පගන්න නැතුව මේ බස්සගේ ආපු හැමෝම ගොඩදාගන්න්ඩ ඕනේ. හරි ඒකයි අපේ විපක්ෂනායකතුමාට තියෙන කාරයබාර. ක කතා දේශපාලයන කතාරන්න නෑ නමුත් අප පුරවැසියෝ හැටියට මම විශ්වාස කරනවා ඒ වැඩේ ඉතාමත්ම නිවැරදිව හොඳටම කරන්න පුළුවන් අපේ රට එකම නායකයා ගරු සජිි මදාස මතු ඒ නිසා තමයි අප සීරු දෙනාම එතුමා සමග එකතු වෙලා මෙ අමාරු කර්තාාවේ ස්්‍රා රගෙන මොකද මේ දරුවන්ගේ අනාගතය තමයි ඇත වසයෙන්ම අපිට තියන විශාලතම අභියෝගය. මගේ තාර්තා පෙරදින විශ්වවිද්ාලියට විල්ල ධර්මරාජ තමයි ඉස්සල්ලම ඉගැන්ඩුව. ඊට පස්ස තමයි රජය සේවක හැටියටො දීර්ඝ කාලයක් සේවය කරේ. මගේ අම්මා පෙරදින විශ්විද්්‍යාලයෙන් එලියට ඇවිල්ල ඉස්සල්ලම උගැන්නුවේ ආනද ශාස්්‍රාලෙන්. නිරි පස්ස නන්ද බාලිකායකේ පෝට්ටේ මේ නියෝජ විහල්පතිවරිය හැටියට තමයි යිස්කෝලි පටන් ගත්තේ. ඉතින් ගුරුවරු සම්බන්ධයෙන් මම හොඳයට දන්නවා. කොච්චර කැපවීමකින්ද ගුරුවරු තමන්ගේ දූ දරුවන්ට උගන්නන්න මහන්සි වෙන්න කියලා. දරුව දෙන්න තාථකෙනෙක් හැටියට මටත් මේක හොඳටම තේරෙනවා. මම අන්දුරණ සියලු දෙනාටම ඒ ප්‍රශ්නය. ග්‍ර ප්‍රශ්නය කොහොමද දරුවන්ට උගන්නන්න කියන ප්‍රශ්නය මතු වෙලාතිය. හරි පොත්බෑග එකක් කියද පොට්ටික කියද ස්කූල් ෑන් එක කියද හයරක කියද තිවසන් වලට කියද යලාදී වශයෙන් සපත්තු දෙක කියද මේවා ප්‍රශ්න හැටියට දෙවවපියොන්ට තියෙන්නේ උන දේවල් නෙමේ. දියුණු රටක මේ වගන අපි හිත ඕො නෑ. පොට්ටි ගන්න කොමද කියලා හිතන්න ඕනද අපි. හරි අප අපිට කලින් කිවවාගේ ප්‍රේම්දාස හිටපු ජනාධිපත්තුමාගේ සංකල්පයක් අනුව හරි ඇඳුන්ටික දැබුණ. දිවා ආහාරය ලැබුණ. හ නමුත් අපිට ඊට වඩා ගොටාත් දේවා ැන හිතන්න තියනවා. කොහොමද මේ සමාජය තුළ හොඳ යුක්තිකරෝක පුද්ගලයෙක් නිර්මාණය කරන්න. කොහොමද අප හොඳ පුරවශයෙක් නිර්මාණය කරන්න කොහොමද අපේ හොඳ වෘර්තිකයෙක් නිර්මාණය කරන්න. හරි ඒක තමයි ඉස්කෝලික තියෙන මූලික වඩ කටයුත්ත පුද්ගලය පුරවැසිය සහෘර්තිකය එහෙම තමයි මේරට දියුණු කරන්න පුළුවන් ති ඒ නිසා මගේකම බලාපොරොත්තුව තමයි අපි මේ රට ඉදිරියේදී මේ යන පාර වෙනස් කල්ලා ලෝකෙට එකතු කරලා දියුණු කරන කොට දෙමව්පියන්ට අර කාරණා තුුණ වඩා එදිනේදා දරුව ස්කෝලයා වාගන්නේ කොහොමද කියන අභියෝගය තමන්ගේ හිතයෙන් අයින් කරලා ඒවා ඇත වසයෙන්ම දියුණු රටවල් වල වගේ. න්න ඕනෙ නැති තත්ත්වයට පත් කරගන්න පුළුවන්නන් ඒක මං හිතනවා ඒ විශාල අභියෝගයක් අපි ජාගන්න බලාපොරොත්තුයනවා ම මීට වඩා කතා කරන්න බලාපොරත්වය නෑ මදක් දරුවන්ගේ මූනතිවිච්ච හිනහාාව. ඒවා ව්‍යාජ නෙමේ ඒ හදවතින් එන ඇත්තා ආසාාව අ දරුව මෙතන කතාගරන්න කොට ඒ ගොල්ලන්ගේ මූනතිබිච්ච හිනාව සම්පූර්ණයෙන්ම හදවතෙන්ගෙන ආසා වාදරය සතුට. හරි ඉතින් මම සන්තෝස වෙනවා. මේ අවස්සාාවට මේ ප්‍රදේශයට එන්න කියල මටකරපු ආරාධනාවට මම අද ඉමහත් සතුටට පත්වෙනවා. අපි එක පොරොන්දුවත් දෙෙනවා. අපේ සම්පූර්ණ උත්සාහය යොදෝනවා සීර සීයක්. මේ රටේ මේ දරුවන්ගේ අනාගතය මීට වඩා හොත කරන්න අපි සම්පූර්ණෙම කැප වෙනවා කියමින්, මගේ වචන්ස්වල්පයාව සංකරවා බෝමක්න ස්තයි.